සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යකුල රාවණා චැනල් එකට. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නේ මේ ඔබ දකින පිළිමය සම්බන්ධව. ඉතින් අපිත් හිතුවේ මේ පිළිමයේ වීඩියෝ එකක් ෂෙයා වෙනකොට මේ වීඩියෝ එක ඇත්තටම මේ මෑත කාලිනව නිර්මාණය කරපු පිළිමයක් වෙන්න පුළුවන් කියලා. මොකද මේ වටපිටාව අපි ටිකක් හොඳින් බලනකොට අපි පිත්තල පහනක් වගේ දෙයක් දැක්කා. ඉතින් ඒක නිසා අපිට හිතුණ දෙයක් තමයි මේ පිළිමය පිත්තලවලින් නිර්මාණය කරන බහණ්ඩ නිර්මාණය කරන තැනක තියෙනවද කියලා. හැබැයි මේ පිළිමය ඉස්සරහයි, මේ වීඩියෝ එකේ මුල් කෑල්ල අපි දැම්මේ නැහැ. ඒකේදී ඔබට මේ වීඩියෝ එකෙත් මේ ඉස්සරහින් පැහැදිලිව ඔබට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. 2024 පළවෙනි මාසේ 5 වෙනිදා තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ කියලා. මේ ඉදිරියෙන් රුපියල් 100 නෝට්ටුවකුත් තියලා සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට රුපියල් 100 නැත්නම් මුදල් නෝට්ටුවක් ඊට අමතරව මේ වීඩියෝ එක කරන දිනය පැහැදිලිව සඳහන් කරලා තියෙන විදිහේ මේ බලන පිත්තල පහනක් ඉස්සරහින් තියෙනවා. නොහොම දකින්නකොට තව පිත්තල බහන ටිකකුත් තියෙනවා. එන්න ඒක නිසා අපි හිතුවා මේක මේ පිත්තල බහණ්ඩ නිර්මාණය කරලා ඒවා විකුණන ෂොප් එකක්ද කියලා. හැබැයි මේ වීඩියෝ එක අරගෙන තියෙන ආකාරය දිහා බලනකොට අපිට තේරෙන දෙයක් තමයි මෙන්න මේ විදිහට මේකේ දිනය සඳහන් කරලා තියෙනවා, මුදල් නෝට්ටුවක් තියෙනවා. ඊට අමතරව මේ වීඩියෝ එකේ ඒ ස්වභාවය දිහා බලනකොට ගොඩක් වෙලාවට තේරෙන දෙයක් තමයි මේක පෞරාණික දෙයක් නැත්තම් පැරණි දෙයක්. එන්න ඒක නිසා මේක මිලදී ගන්න කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න, නැත්තම් මේකට හොඳ මුදලක් නිර්මාණ නැත්තම් අපි කියන්නේ හොඳ මුදලක් ගන්න මුදලක් කැමති මුදලක් හදලා දෙන්න. ආන් ඒ වගේ මේක මිලදී ගන්න කෙනෙක් ඉන්නවා නම් කන්ටැක් කරන්න, නැත්නම් මේවා විකුණන්න කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඔය වගේ අදහසක් තමයි මේ වීඩියෝ එකේ සඳහන් වෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට අපි දන්න දෙයක් තමයි ගොඩක් පැරණි දේවල්. උදාහරණයක් විදියට නිදන් වස්තුවකින් ගොඩගත්තු දේවල් වෙන්න පුළුවන්, නැත්නම් වාලම්පුරි වෙන්න පුළුවන්, රෙඩ් මර්කරි වෙන්න පුළුවන්, නාගමාණික්‍ය වෙන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් විකුණනකොට ඒ විකුණන්න භාවිතා කරන විදිහේ වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. එතකොට අපිට තේරෙන දෙයක් තමයි බොහෝ දුරට මේක පෞරාණික දෙයක්. ඒ කියන්නේ මේක සමහරක් විට නිදහණයකින් ගන්නත් පුළුවන්, සමහරක් විට එහෙම නැතිව පරම්පරාවෙන් පරම්පරාවට ආපු උරුමයක් වෙන්නත් පුළුවන්. කොහෙත් ක්‍රමයකට මේක පෞරාණික දෙයක්. ඒ කියන්නේ අවුරුදු 100කට වඩා පැරණ දෙයක් හැටියට අපිට සඳහන් කරගන්න පුළුවන්. එතකොට මෙවැනි දෙයක් විකුණන්න උත්සාහ කරනවා නම් ඒක ලොකු වරදක්. එතකොට පිත්තල බහණ්ඩ නැත්තම් අද වෙනකොට අපි දන්නවා පිළිම වර්ග ඕන තරම් විවිධ ලෝහ වර්ගවලින් නිර්මාණය කරලා විකුණනවා. නමුත් එහෙම විකුණන්න නිර්මාණය කරපු එකක් නෙවෙයි මේක කියලා අපිට හිතෙන විදිහ වීඩියෝ පටයක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔබත් දන්නවා මේ විදිහට දිනය සඳහන් කරලා මෙහෙම මුදල් නෝට්ටුවක් තියෙනවා කියන්නේ මේක අප්ඩේට් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අදාළ දිනය වෙනකොට මේ වීඩියෝ පටයේ තියෙන මේ පිළිමය තියෙනවා. ඒ වගේම තමයි මේ මුදල් නෝට්ටුවේ තියෙන කෝඩ් අංක නැත්තම් මේකේ තියෙන ඒ සඳහන් වන අංක ඒ විකුණනකොට මේ මුදල් නෝට්ටුවම ඉදිරිපත් කරොත් එහෙම මේ මුදල් නෝට්ටුවෙන් කියවෙන්නේ මේ මුදල් නෝට්ටුව තියලාගත්ත වීඩියෝ පටයේ සඳහන් වෙලා තියෙන පිළිමියම තමයි විකුණනකොටත් තියෙන්නේ කියන එක තමයි මේකෙන් සඳහන් කරන්නේ. එතකොට මේක අපි කියන්නේ කූට ව්‍යාපාරයක් නැත්තම් අපි වංචා සහිත ව්‍යාපාර අපි දැකලා තියෙනවානේ. අන්න ඒ වගේ ක්‍රමවේදයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට කෙනෙකුට පෞරාණික දේවල් මිලදී ගන්න නැත්තම් පෞරාණික දේවල් මියුසියම් එකක් විදිහට ආරක්ෂා කරන පුද්ගලයෙක් මේක ගන්නවොත් එහෙම බොහෝ දුරට මේක ලොකු මුදලක් ඕන් කියන්න පුළුවන්. මොකද මේක වටිනාකම ඉතා දැවැන්තයි කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ අනිවාර්යයෙන්ම. මොකද ඒ විදිහේ වීඩියෝ පටයක් තමයි මේක ඉදිරිපත් කරන්නේ. නැත්තම් මේක පිත්තල පිළිමයක් ඇඩියට සාමාන්‍ය පිත්තල පිළිමයක් මේක ගොඩක් කලාවට අඩියකහමාරකට ආසන්නව ඇති කියලා තමයි අපිට හිතෙන්නේ. එතකොට ඒ විදිහේ පිළිමයක් සාමාන්‍ය වෙළඳපොලේ කීයද වෙන්නේ? එතකොට මේ අය අධික මුදලක් මේකට නියම කරලා ඇති මේ වෙනකොටත් අපි දන්නේ නැහැ. මොකද අපි මේ වීඩියෝ පටයේදී සාකච්ඡා කරන දේවල් බැලුවා එහෙම කිසිම දෙයක් මේක සඳහන් කරන සඳහන් වෙන්නේ නැහැ මින සම්බන්ධව. ඉතින් මෙන්න මේ වගේ දෙයක් අද වෙනකොට සමාජය යනවා. එතකොට මෙහෙම දේවල් මේ පිළිමය විතරක් නෙමෙයි, තවත් බොහොමයක් පිළිම වර්ග සහ විවිධ දේවල් අද වෙනකොට සමාජයේ
විකිරීම් වලට නැත්තං බිස්නස් වෙනවා කියලා කියන්නේ කටය ඩීල් වෙනවා කියලා කටි වචනයක් කියන ති නොහොම දේවල් වෙන්න පුළුවන් අතෙනකොටත් මේ කතා කරන මොහොතෙත් එහෙම දේවල් වෙන්න පුළුවන් හැබැයි ඔබ දැනගන්න ඕන දෙයක් තමයි මෙවැනි දේවල් විකිරීම සපුරහතාන මොකද මේක පෞරාණික උරුමයක් නම් සපුරා තහනන්නේ එතකොට මේ වගේ දේවා දෙයක් විකුණන්න උදව් කරලා හරි නැත්තං මෙහෙම දෙයක් මිලදී ගන්න උදව් කරලා හරි ඒ කරන දේ සම්පූර්ණයම නීතියට පටහැනි. එතකොට නීතියෙන් ඔබ සම්පූර්ණයම වැරදිකරුවෙක් වෙනවා. එතකොට එහෙම දෙයක් වුණොත් එහෙම ඔබට හම්බ වෙන දේකුත් නැහැ මේකෙන් එහෙම දෙයක් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔබට ලොකු බලපෑමක් සමහරක්කට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විඳින්න වුණොත් එහෙම කොහොමද හරි සතුටු වෙද ඔබට. ඉතින් එහෙම දෙයක් වුණොත් එහෙම ඔබගේ පරම්පරාව වෙන්න පුළුවන් ඔබගේ ෆැමිලි එක වෙන්න පුළුවන් ලොකු බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඉල්ලන්නේ හැමදාම වගේ මේ වගේ දේවල් තියෙනවා නම් ඒවා ආරක්ෂා කරගන්න පුළුවන් තරම් ඔබගේ වචනයකින් හරි දායකත්වයක් ලබා දෙන්න. හැබැයි මෙවැනි දේවල් විකුණන්න ගිහිල්ලා නැත්නම් මෙවැනි දේවල් මිලදී ගන්න උත්සාහ කරන අයට ඒත් ඔබ ඩීල් එකක් නේ කරන්නේ. ඒ කියන්නේ අතරමැදියෙක් විදියට ඔබ ඉඳලා මේ දේවල් විකුණන්න මිලදී ගන්න උත්සාහ කරන අයට ඔබ උදව් කරන්න කියලා ඔබගේ ජීවිතය ඔබගේ නම්බුව වෙන්න පුළුවන් නැත්නම් ඔබගේ තියෙන මිනමුදල් අවදානමේ දාගන්න හදන්න එපා. ඉතින් මෙවැනි වීඩියෝපට ඔබට 800ක් 900ක් විතර ප්‍රමාණයක් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. යකුරාවනා මේ channel එකේ තියෙන සම්පූර්ණ වීඩියෝ පාඩම් නැරපුවොත් එහෙම ඔබට මේ වීඩියෝ එකේ ඉහළින් මේ අවසානයේදී වැටෙන කාඩ් එක හරහා ගියලා ඔබට ඒ සියලුම වීඩියෝ පාඩම් නැරඹීම හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ වීඩියෝ පාඩ මෙවැනි දේවල් ඔබ දන්න දේවල් තියෙනවනේ යකුරාවනා channel එකත් එක්ක share කරගන්න පුළුවන්. ඔබ දන්න අතරතුරු අනිවාර්යයෙන්ම යකුරාවනා channel එකත් එක්ක share කරගන්න පුළුවන්. ඉතින් අද දවසේදී වීඩියෝ කොහොමද අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න, sub එකක් දෙන්න අමතක කරන්න එපා. තවමත් subscribe කරලා නැති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් පුංචි විනාඩියක් අරගෙන ඔබට පුළුවන් යකුරාවනා channel එක subscribe කරන්න. ඉතින් අපි අදට ගිහිල්ලා එනං. Okay. Thank you.